අද පුවත්පත් සටහනේ අද කාටුන් එක බලන්නකෝ දැක්කම අඳුර ගන්න පුළුවන් පොලිස්පතිතුමා ඉන්නවා එක පැත්තකින් මේ අන්වීක්ෂයට දාලා බලන්නේ යුක්තියේ මෙහෙම නැමැති අන්වීක්ෂයට දාලා අපරාධකාරයෝ දිහා හොයලා බලනවා අහු වුණා කියලා ගෑ ගහනවා පොඩි අපරාධකාරයෙක් අහු වෙලා ඉන්න බවක් පේන්න තියෙනවා හැබැයි ඊට වැඩි ලොකු එකෙක් ඉන්නවා ඊට පිටිපස්සෙන් ඒ තමයි පාතාලය ඊටත් පිටිපස්සෙන් ඉන්න ඊටත් වඩා විශාල අපරාධකාරයව බලන්නකෝ කවුද කියලා ඒ ගෝඩ්ෆාදර් පාතාලේ ගෝඩ්ෆාදර්ලා ඊට වැඩි ලොකුයි ඊටත් වැඩි ලොකු අය ඉන්නවා ඒ තමයි මහමොලකරුවෝ ඇඳුම දිහා බැලුවා නම් මහමොලකරුවෝ කවුද කියලා තේරුම් ගන්න පුළුවන් නේද දේශපාලනික ඇඳුමක් නේ ඇඳගෙන ඉන්නේ ඒ නිසා මහමොලකරුවෝ මේ ඔක්කොටම වඩා බලසම්පන්නයි කියලා තමයි අද කාටුන් සටහනෙන් කියන්නේ ඊළඟට දිවයිනේ ඕකයි තත්ත්වේ කවිය මේ අනුරාධගේ කවිය රහස් ප්‍රකාශයේ ගරු අධිකරණයේ වෙත රත්නායක සමන් ඊයේ දුනිය මිත හෙලිවයි කියලා ඖෂධ මගඩි පොත කෙහෙලිය හීන් දාඩිය ධම දමා ඇත මේ වෙනකොට මේ රහස් ප්‍රකාශයත් එක්ක හින්දාඩිය දාන්න අරන් තියෙන්නේ කාටද කියලා තමයි අනුරාධ අද කවියෙන් උපහාසාත්මකව කියන්නේ මේ දිවයින කාටුන් සටහන ජයරත්න වික්‍රමසිංහගේ බලන්න තලන්නේ එක දිගට තලන්නේ කාවද කියලා මහ බැංකුව අධිපතිතුමාව මහ බැංකුව තමයි තලන්නේ අලුත් පනතක් ගේනවා කියලා හොඳට පොළු පහර ඉන්න අනිමල් සිරිපාල මහත්මයා තියෙන විදිහට මේ අය ඊයේ කැබිනට් මණ්ඩලය හමුවට මහ බැංකුවේ නිලධාරීන් ගෙන්නලා දිගින් දිගටම විරෝධය පළ කළා කියලා තමයි ආරංචි වෙන්නේ බලන්න අනික් පැත්තකින් මේ දේවල් දිහා බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමා මේ ළඟට මගේ උපුටා ගැනීම ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ මේ දිවයින පුවත්පත පාර්ලිමේන්තු යන්නේ වැසිකිලි හදන්න නෙමෙයි කියලා රංජිත් මද්දුම් බණ්ඩාර කියන්නේ ඇත්තනේ මාලිගා හදා ගන්නනේ යන්නේ වැසිකිලි හදන්න යන්නේ නෑ මාලිගා හදා ගන්න තමයි පාර්ලිමේන්තු ගිහිල්ලා තින්නේ මෙච්චර කල් එහෙමන වෙලා තින්නේ මීළඟට තිලකගේ තුන් මන්සල කවිය හිතලා එන ජන දුක හඳුනනම කෙනා පුලතිසි පුරවරෙන් ජනපති කමටගෙන ගොවි පුතාට කරනත් හැම දෙයම අනා අනේ උන්නු මාලිගයත් අහිමි වුණා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයාක පැත්තෙන් කියද්දි අපි යන්නේ වැසිකිලි හදන්න නෙමෙයි කියලා උපහාසාත්මකව කියනවා ඕනි මාලිගා හදන්න යන්නේ කියලා හදපු මාලිගාව නෙමෙයි Tamanට ලැබුණු මාලිගාව හිටපු ජනාධිපතිතුමාට අහිමි වුණා ඒ කාටුන් සටහනෙන් කියන්නේ ඒක මීළඟට උපුටා ගැනීම ලංකාදීප පුවත්පතේ කාටුන බලන්න අද දාසගේ කාටුන් සටහන කොහොමද කියලා කපුට ඇවිල්ලා ඉන්නේ කපුට දැන් එනවා ඇමරිකාවෙන් ඉඳලා ලංකාවට කපුට කල්පනා කරන්නෙම බොහොම සූක්ෂමව නිරීක්ෂණය කරන්නෙම 69 ලක්ෂයට මොකද වුනේ 69 ලක්ෂයක වරමක් තිබිච්ච පොහොට්ටුව මේ විදිහට කලේ අස්සටම වැටිලා අඩියටම වැටිලා මේ කලෙන් මතු කරගන්නේ කොහොමද පොහොට්ටුව උඩට ගන්නේ කොහොමද කපුටගේ මොලේ දන්නවන්නේ නේද ගල් කැට ටිකක් තියාගෙන ඉන්නවා එහා පැත්තෙන් ගල් කැටේ කැටේ දාලා හරි පොහොට්ටුව මතු කරගන්නේ කොහොමද කියලා තමයි මේ කපුටා කල්පනා කරනවා ඇත්තේ බලමුකෝ ආවට පස්සේ නේද මීළඟට ජනරාණිගේ කාටුනේ මේ අද පුවත්පත ලබන අවුරුද්දෙත් මේ ආණ්ඩුවමයි ජනාධිපතිතුමා හොඳ ගැම්මකින් කියනවා ලබන අවුරුද්දත් මේ ආණ්ඩුවම තමා කියලා එතකොට බලන්නකෝ ජනතාව නම් මේක නොවේ එහෙම කියන්නේ කියලා ජනාධිපතිතුමා අහනවා රට පයින් හැටියට ජනතාවක් ඉතුරු වෙන්නේ නැහැ නේද මේ යන විදියට ජනතාව කියලා ඉතුරු වෙන එකක් නැහැ ආණ්ඩුව නම් මේකම තියෙයි හැබැයි ජනතාව නම් වෙනස් වෙයි කියලා තමයි ජනරාණි කියන්නේ මීළඟට ලංකාදීපයේ 30 හේවා 20ගේ හිනාවැස්ස කාටුනේ ජනාධිපතිතුමාවම තමයි ඇඳලා තියෙන්නේ හෙණ්ඩුව තියෙනවා පිටිපස්සෙන් වාහනේ දාගෙන යනවා හොන් එකක් ගහගෙන හැබැයි චූස් ගාලා හුලං බහිනවා මේ බහින්නේ වන්දි බට්ටයන්ගේ හුලං ඒ නිසා ජනාධිපතිතුමා දාඩිය දාගෙන බොහොම අමාරුවෙන් මේ ගමන මෝටර රථයේ ඉස්සරහට ධාවනය කරගෙන යනවා තනියම වන්දි බට්ටයන්ගේ හුලං බැහැලා වන්දි බට්ටයෝ නැතුව යන්න හදන ගමනක් ගැන තමයි කියන්නේ මීළඟට අසංග ඉඳුනිල්ගේ ලංකාදීපයේ කාටුන් සටහනය මේ පොලිටිකල් කාටුනේ බලන්නකෝ කවුද මේ ඉන්නේ කියලා ජනාධිපතිතුමා තමයි බොක්සිං අත්තාවරණ පැලඳගෙන ඉන්නේ කරේ තියන් ඉන්නේ කවුද මේ ප්‍රසන්න රණතුංග මහත්තයා නාමල් මල්ලිට තව කල් තියෙනවා දවසක යන්නේද එහෙම කියාදි නාමල් මල්ලි මේ වෙනකොට කේන්තියෙන් වගේ බලාගෙන පහර දෙමින් ඉන්නවා බොක්සිං ක්‍රීඩාවේ තමන්ගේ ක්‍රීඩාව කරගෙන මේ විදිහට මීට කලින් නම් අපි දැක්කා නේද තව අය කරේ තියාගෙන ගියා හැබැයි දැන් කරේ තියන් යන අය මාරු කරලා තියෙනවා පොඩ්ඩක් නාමල් මල්ලිටත් හිත රිදලා තියෙන හැඩක් තමයි මේ කාටුන් සටහනෙන් පෙන්වන්නේ මිලඟට පංකජ රෝවින්දගේ සරදම් කාටුනේ අද සරදම කාටද නාමල්ගේ දියුල පිටිය රැස්වීමට පොහොට්ටු මන්ත්‍රී හතක් නැහැලු තාත්තා ජනාධිපති නම් බලන්න තිබුණා තත්වේ කලින් කාටුන් සටහන වගේම තමයි නේද දැන් තාත්තා ජනාධිපති නෙමෙයිනේ ඒ හින්දා ඒ රැස්වීමට 7 දෙනෙක්ම පොහොට්ටුවේ සහභාගී වෙලා නැහැලු හැබැයි ඉස්සර නම් එහෙම වෙන්නේ නැහැ කියන දේ තමයි යලි ආවර්ජනය කරන්නේ ඒ වගේම ඉස්සර කරේ තියාගෙන ගිය කට්ටිය දැන් පොඩ්ඩක් වෙනස් කරලා පොහොට්ටුවේ අනිත් අය වෙන වෙන අය කරේ තියාගෙන යන බවකුත් අපිට පේන්න තියෙනවා
මීළඟට දවස හපුවාලානගේ සුවාරිස් කාටූනේයි අපි ඔබ ඉති වෙන්නේ. ඇත්තෙන්ම මීයෝ රිංගලා තියෙන්නේ, සෞඛ්‍යට මීයෝ රිංගලා, ගුවන් සේවයට මීයෝ රිංගුවා, ඒ වගේ සෙන්ට්‍රල් බැංක් එකට මීයෝ රිංගලා, මීයෝ රිංගලා කැබිනට් එකටත් මීයෝ රිංගලා. මේ මීයෝ ඉන්නවා. හැබැයි අපේ ගෙදර කියලා සුවාරිස් බොහොම නිදහස්. සුවාරිස්ට දැන් මීයන්ට කන්න දෙයක් ඉතුරු වෙලාවත් සුවාරිස්ගේ ගෙදර නැහැ. ලිප් ගල් තුන විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දා සුවාරිස් බොහොම නිදහසේ කියනවා අපේ ගෙදර නම් මීයෝ නැහැ. මොකද මීයන්ට කන්න දෙයක්වත් දැන් සුවාරිස් වගේ මේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වල ඉතුරු වෙලා නැහැ. ඒ හින්දා අනිත් ටික කාගෙන කාගෙන මීයෝ ගියාට සුවාරිස් බය නැති බවක් තමයි පේන්න තියෙන්නේ. මීළඟට මා උපුටා ගන්නවා ලංකාදීපයේ සුජීවගේ විගඩම් කාව්‍යමය සටහන. අද විගඩම හොඳටම වෙහෙස වී අරගත් තම පඩිය කෑවම එකම වේලක් ඉවරයි මඩිය. දවසින් දවස හැම මගුලම මිල වැඩිය. බිත්තර ගෙඩිය හා තරඟක පොල් ගෙඩිය. මීයොන්ට කන්න දේවල් එක පැත්තකින් එහෙමවත් ඉතුරු වෙලා නැහැ. අනික් පැත්තෙන් මේ තරඟෙට පොල් ගෙඩිය, බිත්තර ගෙඩිය මේ හැමදේම ඉහළ යන ආර්ථික ප්‍රශ්නේ තමයි වාර්තා කරන්නේ එම කාව්‍යමය සටහනෙන්. මීළඟට මව්බිමේ MD වීරරත්නගේ කාටූනය. හෝටලයක් තියෙනවා. හෝටලේ මුදලාලි තමන්ගේ මුදල් මඩියත් ඉනේ ගහගෙන ඉස්සරහට ඇවිල්ලා කියනවා, අකමැත්තෙන් වුවත් මිල වැඩි කරන්න වුණා, තේ බත් කොත්තු. ඊළඟට මේ අහිංසක ජනතාව කඩේට එන, අකමැත්තෙන් වුණත් නොකා ඉන්න වුණා කියලා බොහොම මේ බඩගින්දර දරාගෙන යනවා. හැබැයි දැන් නම් මේ කතාව කියන්න ලෑස්ති වෙන්න එපා කියලා මුදලාලි මහත්තුරුන්ට අපි කියන්න ඕනේනේ. ඉන්ධනත් අඩු කරලා දීලා තියෙනවා යම් මට්ටමකට, විදුලි බිලත් දැන් ඔන්න අඩු කරලා දීලා තියෙනවා. පොඩ්ඩක් ඔය අඩු වෙච්ච ඒවත් එක්ක අකමැත්තෙන් වුවත් අඩු කරන්නත් ලෑස්ති වෙන්න කියලා මුදලාලිලට මතක් කරන්න වෙයි. මීළඟට මව්බි මේ දවසේ පද හතරයි ඔබට කියන්න ලෑස්ති. මැදියම් සිහිනයක සිටියේ කංචනය විදුලිය බලය රැක. උපමාව බිල අඩ කන මැදිරියට අඳුර දැක. කනා මැදිරියට මේ විදියට අතවන පුපුවත අපි අඳුරේ ඉඳලා 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 කනා මැදිරිය එළියත් බොහොම සැප පහසු එළියක් බවට පත්වන බව තමයි අද දවසේ පද හතරෙන් කියන්නේ. ඒ නිසා ඇමතුමාට අපේ ප්‍රණාමය පුද කරන ගමන්ම, මහජන උපයෝගිතා කොමිසමට ප්‍රණාමය පුද කරන ගමන්ම ඔය අඩු වුණා කියන ගණන් ටික ඒ විදිහටම අඩු වෙයි කියලා අපි බලන් ඉන්නවා ඊළඟ බිල එනකන්. ඒ වගේම අනෙකුත් කර්මාන්ත හා සේවාංශය අයට මේ අඩු වෙච්ච සහනය ලෑස්ති වෙන්න, තමන්ගේ පාරිභෝගිකයට දෙන්න.